ක්ක පාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන්මනිරාජස්සේ සුනන්තුසගග මොක්කේදන් දම්ම සවෙන කාලු අයංබදන්තා දම්ම සවෙන කාලු අයංබදන්තා දම්ම සවෙනකාලු අයංබදන්ත නමුෝතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ नमो तस् भगवतो अर्हतो समासंबुद्धस् चत्ताचुरो अयं बिखो पुरिसो च सम्पशयतनो अट्टारसमनोपविचारो चतुरादिष्टा नौति අතිූජන අතිගෞරෝණීය අපට අවසරයි අපේ උටකම සුමංගල අපේ හාමුදුරුවන් වහන්සේ එවගේම අපේ ගෞර රේවත හාමුදුරුවන් වහන්සේ, අපි ගෞරෝණීය, සවමීත හාමුදුර අන් වහන්සේ ඇතුළු පූජනීය වන්දනීය මහා සංගරාත්නීෙන් අවසර සදාවන්ත සත්පුරුස පින්නතුනි අපි මිමොහොත සුදානම්වෙන්නේ පුංචි ධර්මානු ශවාසනාවක්ශ්‍රවනය කරන්ට එක පැත්තකට අපි මේ දවස්තුනක බෞනාවැඩසටානක අවසන්වෙන දවස. තෑමදාම සෙදේකාලයේදී බවනාවැඩසටාන අවසංකරනකොට අප පුංචිධර්මාණු ශාසනාවක් සිද්ධ කරනවා. ඒකත් නිමිති කරගෙනම එවගේම විශේෂයෙන්ම අපි අදදවස්ස අපට විශේෂය පුුණ්‍යානමෝදනාවක් තිබෙනවා අපේ චන්දනපුතාගේ ආදරණීය පියතුමානන් සිංහ මහත්මානන් වෙනුවෙන්. ඉරේ පුඥ්්‍යාන මෝදනාවට බුද් පූජාබෝධි පූජාවන් සිද්ධ කරලා ඒකටම එකතු කරගෙන, අපි මේ පුංචි ධර්මදේශනාව සිද්ධකරන්ට කල්පනා කරගත්තේ. හිඩින් මේ දවස්කාලය තුළදී අපි සිහිය ගැන ප්‍රඥාවගනත් සිහිය පීටවා ගන්න හැටිපිළි බදවත්. ඒ සිහිය තුළින් අපි කොහොමදමජීවිතයේ පවත් අන්නේ කියලත් එවගේම ප්‍රඥ්ඥාව ඇති වෙන්නේ කොහොමද කියලත් ඉවගේම ප්‍ර්ඥාව වඩාගන්නේ කොහොමද කියන බවත් අපි දිගටම සාකච්ඡා කලා ඉවගේ මේ විදිට අපි භාවනා කරගෙන ගියා. ඉතින් එනිසාම ඒකෙම පුංචි දිගුවක් හැටියටයි මෙචූටි ධර්මාණු ශාසනාව සිද්ධ වෙන්නේ. කල්පනා කරගන්ට අපි මේ දවස් තුනක කාලයක් පාවනා කළා. මේ හැමදිනාමත් දන්නවා භාවනා කරන වයි කියලා. ඉදි. එනිසා එම දෙනාආටමත් අපි ආරාධනා කරනවා භාවනාවඩ සටහන්ුලට එන්ට භාවනා කරන්ට. එහෙම භාවනා කරලා මේ භාවනා කියන්න මොකක්ත කොමද මේක කරන්නේ කියන බව අපි ජීවිතේ ටිකතු කරගන්ට. මොකද භාවනා කියල කියන්නේ මේ ජීවිතේ සතුටින්ම ගත කරගන්ට පුළුවන් විදිිය කියල දෙන ආකාරයයි. තමා බුදුරජාණන් වහන්සගේ කාරය එක කියන්නේ දුකක් නැතුව මේ ජීවිතයේ ගතකරගන්ට පුළුවන් වෙන්නේ කොහොමද අන්නේ සඳහායි බුදුරජාණන් වහන්සේගේ මේ අනුශසනාවන්. තිංසා භාවනා කියල කියන්නේ සියලු දුක් නැතිකරගන්ට තියන එමනැත්තම් සතුටිං සැපසේ ජීවත්තෙන්ට පුළුවන් ක්‍රමය අබිදන්නවා ුදුරජාණන් වහන්සේගේ කාලිදි මහාකපපින්න කියලා හාමුදුරු නමක් හිටියා මේ මහාකපපින්න හාමුදුරුවෝ රජගෙනෙත් රජකමා තෑරලා පැවිදි වුණා එන් පැවිදි වෙලා භාවනා කරලා මේ අපින්න හාමුදුරුවෝ නිතරම කියනවා අහෝසුකං අහෝසුකං අහෝසුකන් කියලා ජානික් හාමුදුරුවුන්ට ලොකූ සැකයක් ඇති වෙනවා. ඇයිමි හාමුදුරුවමෙන් මෙහෙම පහෝසුකන් කියල කියන්නේ දැන්ගිතින් රාජභෝජන නෑන. රාජිකීය සලු පිළිනෑ මේ ලැබුණු සිවරක් පොරොවාගෙන ග්‍ය අග්‍යයක් ග්‍යානි ගිහිල්ල පිණඩපාතින් ලැබින එක මේග දුස්කරතාවය නිසා අර රජගෙදර තිබුණු සැපසම්පත් මතක් පවෙලා. හාමුදුරුවෝ මේ අහෝසුකං එකනි බොහොම සැපයි බොහොම සැපයි කියලා මේ ප්‍රකාශ කරන්නේ මේක නිසා කියලා හිතලා මේක බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළා බුදුරජාණන් වහන්සේ මේ හාමුදුරුවන් වහන්සේ කැඳෙ වවා ඉර මහා සංගරත්නය රැස්සනා බුදුරජාණන් වහන්සේ මහාකප් පින් හාමුදුරුවන්ගේ අහනවා ඇයි මේ අහෝසුකං කියලා කියන්නේ කියලා තකොට ප්‍රකාශස කරන්නා ස්මීන් වහන්ස මම රජ කෙනෙක් හැටීට මහාතුකක් වින්දා. රජකමක් කියල කියන්නේ මහත්දුක් සහිත දෙයක් අපි නන් ලෝකයේ හිතන්නේ රජවිෙන වයි කියල කියන එක කොච්චර සක දෙයක් කියලා. ඉන්සා රජවන්ට පොරකනාය කොච්චරද කියල හිතන්ට ඒ තරම් පොර කනවා. ඉති මේ හාමුදුරුව ප්‍රකාශ කරන්නේ ස්මීණී මේ රජකම කියන්නේ මහා දුක් සහිත දෙයක්. එමට මේ අරජකම නැතුව මේ කියක්ගානි ගිහිල්ල ලැබෙන පිපින්ටපාතය මේ මම් පොර වගෙනීඉන්න පාන්සුකූල සිවර මට මහා සැපතා. ම මගේ සිත තුළින් මේ මහා සැපත බොක්ති විදිඳවා. ස්සාමීනී භාග්‍යවතුන් වහන්ස අන්නේ නිසයි මම අහෝසුකං කියල ප්‍ර්‍රස කළේ. එහමනං කල්පනා කරගන්ට ඇස්තක පියාගෙන කතාබහක් කඩුවෙන් බොහම නිදහස් ජීවිතයක් ගත කරනකොටඒ ජීවිතයේ මේ ධර්මය අත්ක යනකොට මහා සැපතක් පක්තිවිඳෙන්ට පුළුවන්. ඒ සැපත අපි උරුම කරගෙන තියෙන්න්නේ බෞද්ධයෝ වසේ. හැබැයි අපි ලඟට අරගෙන නෑ. එනිසා අපි උත්සාහවත්තෙන්ට ඕනෙ සැපත ලබාගන්ට ඒ සැපත ලබාගන්ටනං බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය අනුගමනය කරන්ට ඕන ඒ ධර්මයක්ත් එක්ක ගමන් කරන්ට ඕනෙ ඉදින් එනිසා මේ ධර්මය තියෙන්නේ අපේ ජීවිතයේ බොහෝ සැප උදාකරගන්ට අපි හිතන්ට පුංචි කාලීඳල ඉගෙනගෙන විහස මහන්සවෙලා මේ තත්තේටාව සැපසේ ජීවිතයක් අතකරන්ට නමුත් බලන්ට මනස තුළින් කොච්චර අපට දුක්කරදරකම් කටලු විපත් වෙනවාද කියලා අපි හැම දෙනාටම මේවා පැමිණෙනවා එ සියල්ල විධදරාගෙන තමයි අපි මේ ජීවිතය ගත කරන්නේ මොහොතකට හිතන්ට මේ කරදර බාධකවලින් අපට දැම් බාහිර සම්පත් ඔක්කොම තියෙනවා මිදන්නේෙ කොහොමද. අද විදෙන්ටනං බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට මම මම දිහෑ බලන්ට ඕනෑ. මම මම දිහෑ බලන්නේ නැතුව මම අනික් පැති බලන කොට තමයි අපේ සැපනැති වෙලා යන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ මම මම දිහෑ බලන හැටි බොම ලස්සනට කියල දුන්නා. ඒ බලන්ට අවශ්‍ය ක්‍රමය, බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය කියන මේ ක්‍රමයින් අපට පැහැදිලි කල්ල දුන්නා. දේ කල්ලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා වර්තමානය ජීවත්ෙන්ටයි කියලා. අපි බලන්ට අි නිතරම ජීවත් එන්නේ කොහෙද අතීතයේ නැත්තං අනාගතේ. අි කෑමටිකක් කෑවත් තේටිකක්ිව්වත් නෑවත් ඇඳුමක් ඇන්දත් නිරන්තරයෙන් අපි ජීවත් එන්නේ කොහෙද අනාගතය නැත්න් අතීතය බලන්ට අපි ඇඳුමක් අඳිනකොට ඇඳුමාදිනමා කියන වර්තමානය තුළද ඉන්නේ නැතම් අනාගතයක් තුළද. නේද නැතන් අතීතයක් තුළද තේටිකක් බොනකොට එ ඒේටික බොන තැනද අපි ජීවත්වෙන්නේ? නැත්තං අතීතේද අනාගතේද මේක තේරෙෙන්නෑ අපි ඒකට සිත යොමු කළේ නැත්ත. අපි ඒකට සිත යොමු කරලා තේටික බොන්ට හැදුුවොත්තු අත්තමානය ඉඳගෙන අන්න එතකොට අපට පේනවා අපි ජීවත් වෙලා තියන්නේ වැඩී පොරම අතීතයේ අනාගතයේ කියලා. එතකොට අපි කලබල වෙනවා මගේ සිත මෙච්චර දහනවාද. මේ තරම් මගේ සිතට දෙක් නොයෙක් සිතිවිලි එනවාද කියලා. ඒනිසා හොදයට බලන්ට මගේ සිත දෙස මගේ සිත කොච්චර නොසන්සුන්ද කියලා. මෙන මේ සිත නොසන්සුංකමාරින්ට තමයි බුදුරජාණන් වහන්සේ වර්තමානයටෙන්ටයි කියලා කියන්නේ. ඉතින් සමහර වෙලාවට අවිබය වෙනවා මගේ සිත සංසුන් ෑනෙ. මගේ සිත දුවනවන මගේ සිත මෙහමනෙ කියලා. ඉඒ බලපුහාම අපට තේර පේන විදි ඒක ඇත්ත.ි පුංචි කාලේද ළම ඔන්නඔය සිතෙන් තමයි අපි වැඩ කටයුතු කළේ. ඉරි හිතන්ත දැන් අපට හොයාගන් ටඕනවෙලා තියෙනවා මම කියන්නේෙ කවුද කියලා. මම කියල කෙනෙක් ඉන්නවන්නේ නේද? එම ඉන්න අකි අපි හිතාගෙනන්නම්. ඉදිං බුදුරජාණන් වහන්සේ, මම කියල කියන්නේ කාටද කියලා විස්තර කරපු පුංචි සටහනක් තමයි මං මේ වෙලාවෙේ මතත් කරන්ටේදුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධාතු හයකටයි මම කියලා කියන්නේ කියලා. මම කියලා ඉන්නවානි කෙනෙක් නේද මට පේනවා. මම හිතනවා මම පින්කම් කරනවා. නද මටයි මේ පින්කම්වල පාපකර්මයන්ගේ විපාක ලැබෙන්නේ ඒත් දුක සැප විඳින්නේ මමන එම තමයි මේලෝක අපි හිතන්නේ. එනම් මම කියන්නේ කාටද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධාතුහයකට කියලා. හොදට බලන්ට බුදුහාදුදුරණන් වහන්සේ දේශනා කරන්න මොකක්ද මේ පටවි ආපෝ තේජෝ වායෝ ආකාස වි්ඥාන කියන හයටයි මම කියල කියන්නේ. එද මම කියල කියන්නේ කාඩ දෙතකොට පටවි, ආපෝ, තේජෝ, වායෝ ඉළඟට ආකාස විඥ්ඥාට. මෙන මේ අහයට තමයි මම කියල කියන්නේ. එහෙමද කියල බලන්ටපු? නේද? මේ අපට පේන්නේ මම කියලා සරීරණෙ කෙතකුත් තියෙනවනේ. නද භාවනාතරනකොටත් අපි දකිනවාමේක. තැම්ම සරීරයේ කියලා කියන්නේ මනවද පටවි ආපෝ තේජෝෆවායෝ කියන ධාතුහතරකට. නද මහිතන්නේ එ ධාතුහතර පිළිබඳව මං විස්තර කරන්ට යන්න මොකද මේ අනුශසනාව ොහෝම කෙටිකරන්ටහ දන්නේ එනිසා, විස්තර කරන්ට අවශ්‍ය නෑ මෙහැමකිෙන නාම දන්නවා. නිතර නිතර දැන් අහල තියනේවා පටවි ආපෝ තේජෝ වායෝ කියන්නේ මොනවාද කියලා නැත්තං ටිකක් හොයල පලන්ට ඕන නේද යද නැත්තම් මොකද මේ පටගියා පෝතේජෝවායෝ. ආකාස කියල කියන්නේ නිදහස් කියල කිය හිස්තන අවකාසේ අවකාසේ කියන එක තව විස්තර කරගෙන ගියොත් මොකුත්ම නැති තැනක් අවකාසය කියලා කියන්නේ. ඒ අවකාසේ නැත්නම් අපි අපි අතර වෙන්වීමක් නෑ අපිහෙමනම් අවකාසේ නොතිබුුණානං එකට ඇලි ලහිටේ. අ හරියට අපි ලංකාවෙදී කතරගම දෙවියන්ගේ පින්තූර තැකල තිීෙනවන්නේේ නේද අන්නේ වගේට අපි ඔක්කෝමකට්ටි එකට අවකාශ නොතිබුුණන්. එනිසාතමා අපි අතර අවකාස තියෙන්නේ. එහෙම නං ඒ අවකාසයයි ඊළඟට පඤ්ඥාණයයි. අපේ හිතයි. නේද මෙන්න මේ ටිකට තමා මම කියල කිවේ. තැ අපට හොඳයට තේරෙනවා ම සතීරයේ දහ ඇබලාගෙනන්න කොට නම් සරීරයේ ටික ටික වියපත් වෙනවා. ද මේ ලෙඩ රෝගැහැදෙනවා. එතකොට කෙස් පැහෙනවා දත් හැලෙනවා. ඟ හැලි වැටවා මේ අපි වහගෙනත් එෙක්ට ඉන්නවා ඉතින් එහෙම සරීරය මම කියලා නෙමේ කියලම හොදටම තේරෙනවා එතකොට අපට තේරෙනවා කාලයක් ගිහිල්ලා අපි මරණයට පත්වෙනවා මරණයට පත්තුන හැම කෙනෙක්ම සරීර අරගෙන ගියාද මෙ හැම කෙනා මොමොකද කළ සරීරය මීදාලා ගිය අපට දී ලගයේ අපි මොකොද කොලි අපටත් මේක තියා ගණ්ට බෑනෙ ඒක අපට මේ විසබීජ සහිතයි හැතන් අපට ඒකත් එක ජීවත්තෙන්ට බෑ ඉසාවිි කට්ටියම එකතු වෙලා මොකොද කරන්නේ පුච්චලදාන. එම නැත්තම් වලල් ලදානවා. එදවට අපට හොදර පේනවා මේ පටවිආපෝතේචෝවායෝලින් හැදිලා තියෙන සරීරයේ නම් මම නෙමි. ටික කාලයක් මම පාවිච්චි කරන එක. හරීට අපි හිතුවොත් එේම අපි සෙරෙප්පු දෙ එකක් හිතන්ටකු. ඇඳුමක් හිතන්ටක. ඇඳුමක්කුත් අපි ටික කාලයක් පාවිච්චි කරලා එයින් කරනවා. ඒවගේ අපි මේ ශරීරයක්ත් ඊට වැඩි කාලයක්. යවුරුදු බොහොම වෙලාවට මේ කාලේ අසුවක් අනුවක් යන්නේ බොහොම කලා තුරකින්න අය. එතින් ඊට අඩුපාලයකදී මෙකා අතැහැරලා දබනවා. එටික කාලයක් තියාගෙනඉන්නවා. එහෙම හිතන කොට හිතෙනවා මෙසරීරයේ නම් එවනතම් පටව ආපෝතීජූවායෝටික නම් මමනිෙමේ. ේද මමනෙමේ. ඒමනම් අවකාසත් මමනෙමේ. හිත ඒකනම් මගේ කියලා හිදෙනවා. නේද ඒක නම් මගේ කියලා හිතෙනවා. ත් හිතන් මේ මගේ සිත මට කැමති විදිහට තියාගන්න්ට පුළුවන්ද කියලා. මගේ සිත මට කැමති විදිහට තියාගන්ට පුළුවන්ද. ඇත්තටම මගේ සිත මට කැමති විදිහට තියාගන්ට දෑ. ඒවනන් මේ සිතත් මම නෙමේ මගේ නෙවෙේ. ද මෙන්න මේ ධාතුහයක් විතරයි එහෙමනම් තියෙන්නේ. සිට කියලා තියෙන්නේ ඒ විලාවට ඇතිවී නැතිවිවී යන සිට්ටිකක්. අපි මොහොතකට ඉස්සෙල්ලා ගෙදර තිබුණු සිට්ටික දැම්මොකද එකක්වත් නෑ. මල් පූජාතරන්ට මල්ල අතගාන කොට තිබුණු සිට්ටික දැනෑ. දැන් වාඩි වෙන කොට තිබුණු සිට්ටික දැන්නැෑ. වෙනමම සිට්ටික් තවමොහොතකින් තව සිට්ටිකක්. කේතන් මත ඇතිවිවී නැතිවිවී යන සිත් පරම්පරාවක් තියෙන්නේ. පටව්‍යාපෝතී ජෝවායෝ ධාතු ටිකත් එහෙම්මම මයි. අ උපදින පොටම තමා පටවි්‍යාපෝතී ජෝවායෝටිකාරගෙනෙන්නේ. එදාතිබුණ ටිකද අද තියෙනෙ එදාතිබුණුටික විතරක් අද තියනවානා පිතාමත් උඩු බැලි අතට හැරිලා ඉන්නේ. ඒවත් මොකද වෙන්නේ හේතුවන් මත ඇති වෙවී නැති විවීගියා. එබුදුරජාණන් වහන්සේ ඒවටත් හේතු දේශනා කළා කම්ම චිත්ත ඉත්තු ආහාර කියලා. එනිසා හොඳට පොයි ලබලන්ට මම කියල කියන්නේ මෙන්න මේ ධාතු හයකට විතරයි. ඒ ද ආතුහයත්, විදිහ පවති කොටසක් නෙමේ මොකද වෙන්නේ හේතෝන් මත ඇතිවී ඒ හේතෝන් නැතිවෙනකොට නැතිවෙවී යන ස්වභාාවයන් ටිකක් ද ඒ ස්වභාාවයන් ටිකක් තියන්නේ ඒවා කවදාවත් ස්තිරවතිය නේවා නෙමේ බුදුරජාණන් වහන්සඊලකට දේශනා කරනවා එහෙම නැත්තන් මම කියල කියන්නේ ආයතනහයක් බුදුරන්දුරන් වහන්සේ මම කියනෙක් කෙනා මේ කරුණු තුනකින් විස්තර කරනවා ම කරුණු දෙකක් විතරක් කියන්න එකක් ධාතුහයක් කියලා විස්තර කරනවා එම නැතං ආයතන හයක් කියලා විස්තර කරනවා ආයතනයක් කියන්නේ යමක් නිපදවන දේවල්න්නේ අපත්තිනවා යමක් නිපදවන ආයතනහයක් ඒ හය නිසා තමයි අපි මේ ලෝකයක්ත් එක්ක සම්බන්ධකම් පවත්තන්නේ මනවද ඇහැ කන නාසය දිව සරීරය මනසයි අපි වට කියීනාකොක් මනවා කියලද චක්කු සෝත ගාන චිව්වා කාය මන කියලා නද මෙනමී ආයතනාහායක් තියන්නේ අපි ජීවත් එෙනවයි කියල කියන්නේෙත් මේ ආයතන හයට අරමුණුගන්නේකයි. තැහිතන්ට අපි මැරුණු කෙනෙක් අඳුරගන්නේ කොහොමද අභි හිතුුවත් එහෙම සමහරාය සිහි නැති වෙලා අපි කියන මොලේ වැඩ කරන්නේ නැතුව එහෙම්ම ඉන්නවා. එමම ඉන්නකොට අි අපේ මේ ඇහැ වැඩ කරන්නේ නෑ <kunganús> ි දන්න කන වැඩ කරන්නේ නැද්ද කියලා නේද ඉරි නාසේ වැඩකරන අද කිය තීරෙන්නේත් නැමකද අතපයහොළුවන්නේ නැ හිතකොට කය වැඩ කරන්නේ නෑ ඒම වෙනකොට අපි හිතනවා වැඩ කරන්නට තියන්නේ හිත විතරයි කියලා නද නමුොත් හිතන්ට ඒ ඉන්ද්‍රියන්ගෙන් වැඩකරනකන් තමයි අපි මේ ලෝකයේ ජීවත් වෙනවායි කියලා කියලා තියන්නේ ම නත්ත අපි අක්්‍රිය වෙලා. හිතත් වැඩ කරන්නේ නැතුව ගිය ගමම් මොකද වෙන්නේ මැරුණයි කියලා කියනවා. එහිමනම් අි ජීවත් එනවයි කියලා කියන්නේ මෙන මේ ආයතනහයේ සම්බන්ධකම් පවත්තන එක. ඇහන් ටූපදකින එක අනෙන් සබ්දහනක දිවෙන් රස දැනගන්න එක නාසයන් ගඳ සුවද දැනගන්න එක නේද? සරීරයෙන් ඉස්පර්ෂ දැනගන්න එක හිතින් ධර්මාරම්මණයන් තැනගන්න එක. මෙන මේ ටික විතරයි අපි ජීවත්වෙනවා කියල කල්ලා තියෙන්නේ. පැරිවෙලා එහැනැති වුනොත් එහෙම ඇහින් අපට වැඩක් අන්ට බැරිවෙනවා. ඉතින් අපි එතොකොට හිතනවා ඇහැ අනිත්‍යයි කියලා. ැ නරක්වෙනකොට අපිට තේරෙනවා ඇහැ අනිත්‍යයි කියලා. හැවයි කාගේ හැදම නරක්වුණේ අනිත්‍ය වුණ මගේ හැ. බුදුරජාණන් වහන්සිේ දේසනා කරනවා නොගත යුතුයි. අන්න එහෙමඋනහම තමා මම කියන හැඟීීම අපි අරගෙන තියෙන්නේෙ. කාගිග හැකි ගත්තොත්ද මගේ හැකිලගත්තොත්. මේ විදිහටම කණටත් නාසේටත් දිවටත් සරීරීටත් බුදුරජාණන් වහන්සේ මේ මම ඇතිවෙන විදිහ දේශනා කරනවා. ඉතින් මට වඩා ගොඩක් විස්තර කරන්ට යන්නේ කෙටියෙන් මෙතනින් අවසන්කරනවා. එමනම් මම කියල කියන්නේ කවුද ධාතුහයක් එමන ඇත්තං ආයතන හයක්. හයල බලන්ට කොතනද මම ඉන්නේ. ඔය ධාතු හයතුළවත් ආයත නහයතුළවත් මම ඉන්නවද කියලා මොහොතක් හිතල බලන්ට ඉරි ඒම හිතන්ට ඉඩතියලා මම මෙතනින් අවසන් කරනවා මකද කාලවීලාවත් ගතවින නිසා ඉති දිගට කිය යුතු ධර්ම කරුණු රැසත් තිබනත් අභේතනින් අවසන් කරමු එමනං මෙයි අත්පච්චරගන්න උදාර කුසල ශක්තිය අපි හැමදිනාගේමජීවිත වාසනාවන්ත කරගැනීම පිණිස සැනසුම සාන්තිය සෞභාග්‍ය උදාකරගැනීම පිණිස හේතු වාසනාවී වා